ඔන්නිතින් අද මං ඔයාලට අරගෙන ආවේ විනාශන විදි ක්‍රිස්මස් කේක් එකක් මේ කේක් එක වැඩිපුරම හදන්නේ එංගලන්තේ තමයි මේකේ තියෙන විශේෂත්වය නම් අපි මේක ලේයර්ස් 4කින් තමයි හදන්නේ ඉතින් ලේයර්ස් 4කින් හදනවා කිව්වම බය වෙන නම් එපා අපි හිතනවටත් වඩා ලේසියෙන් මේක හදාගන්න පුළුවන් මේ කේක් එක හදාගන්න අපිට ඉස්සෙල්ලාම චොක්ලට් කේක් එක හදාගන්න අවශ්‍ය වෙනවා ඉතින් ඒ නිසා මම මෙන්න මේ විදිහට බටර් ග්‍රෑම් 100ක් අරගෙන මේක තප්පර 30ක් විතර මයික්‍රෝවේවේ පොඩ්ඩක් තිය කරගන්නවා ඊට පස්සේ මම මේකට සීනි දාගන්නවා සීනි දාලා මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගන්න ඊට පස්සේ මම මේකට කිරි ටික දාගන්නවා කිරි ටික දාලා මේ සීනි ටික දිය වෙනකම් පොඩ්ඩක් විනාඩියක් විතර මෙන්න මේ විදිහට කලවම් කරගන්න ඉතින් ඔයාලට මයික්‍රෝවේව් එකක් නැත්නම් මේ බටර් ටික පෑ භාගයක් විතර එළියෙන් තියලා තියන්න එතකොට නිකන්ම දිය වෙනවා ඊට පස්සේ මම මේකට බිත්තර ටික දාගන්නවා මම අද මේ කේක් එක හදාගන්න බිත්තර 3ක් තමයි ගත්තේ ඊට පස්සේ මම මේකට කොකෝවා පවුඩර් ටිකක් දාගන්නවා ඊට පස්සේ මම මේකට පිටි ටිකක් දාගන්නවා ඊට පස්සේ මේ කොකෝවා පවුඩර් වලයි පිටි වලයි කැට නැති වෙන විදියට හොඳට මෙන්න මේ විදියට විස්ක් එකක් අරගෙන හොඳට බීට් කරගන්න මේක බීටර් එකක් අරගෙන බීට් කරන්න අවශ්‍ය නැහැ හැන්දක් හරි මෙන්න මේ වගේ විස්ක් එකක් හරි අරගෙන මේ පිටි වල කැට නැති වෙන විදියට බීට් කරගත්තාම හොඳටම ඇති මේකට අපි self raising flour දාගන්න හින්දා baking powder දාන්න අවශ්‍ය නැහැ. ඕගොල්ලෝ ගාව self raising flour නැත්තම් baking powder තේ ඇඳි භාගයක් විතර පිටි දාන වෙලාවේදී දාලා කලවම් කරගන්න. ඉතින් දැන් අපි කේක් මික්ස් එක හදාගෙන ඉවරයි. අපි දැන් මේක බේක් කරගන්නයි යන්නේ. ඉතින් ඔයාලට ලිපේ බේක් කරගන්නත් පුළුවන්, අවන් එකේ බේක් කරගන්න පුළුවන්, මයික්‍රෝවේව් එකේ බේක් කරගන්න පුළුවන්, ඒ වගේම රයිස් කුකර් එකේ ස්ටීම් කරගන්නත් පුළුවන්. මම නම් මේක විනාඩි 3ක් මයික්‍රෝවේව් එකේ තමයි බේක් කරගන්නේ. ඊට පස්සේ අපි මේ කේක් එකට දෙවෙනි ලේයර් එක විදිහට කිසස් මික්ස් එක හදාගන්න ඕනේ. ඒකට මම බිත්තර සුදු මදි 4ක් අරගෙන මෙන්න මේ විදිහට හොඳට බීට් කරගන්නවා. ඉතින් මේ කිසස් වලට ලංකාවේ කිසස් කියලා කිව්වට පිටරටවල් වල නම් කියන්නේ මේකට මැරැන් කියලා තමයි. ඉතින් මේ කිසස් කියන්නේ ස්විස්තරලන් කෑමක් වුණාට මේ විදිහට මැරැන් කේක් එක නම් එංගලන්තේ තමයි වැඩිපුරම හදන්නේ. දැන් අපි මේකට සීනි ග්‍රෑම් 40ක් දාගන්නවා. දාලා මෙන්න මේ විදිහට හොඳට බීට් කරගන්න. මේ වෙලාවේදී ඔයාලට කැමති එසන්ස් වර්ගයක් දාගන්න පුළුවන්. ඒ කියන්නේ වැනිලා එසන්ස් දාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔරෙන්ජ් එසන්ස් දාගන්න පුළුවන්. මම දැන් මේ කිසස් මික්ස් එක බීට් කරගෙන ඉවරයි. මෙන්න මේ විදිහට උඩට ඉස්සුවට පස්සේ ඒක පහළට වැටෙන්නේ නැත්තම් ඔයාලා ලස්සනට ගානට බීට් කරගෙන තියෙනවා. මේ තියෙන්නේ මම විනාඩි 3ක් 4ක් විතර බේක් කරගෙන ආපු චොකලට් කේක් එක තමයි. දැන් මම මේ චොකලට් කේක් එක මෙන්න මේ වගේ ට්‍රේ එකකට මාරු කරගන්නවා. මම මෙන්න මේ වගේ ට්‍රේ එකකට චොකලට් කේක් එක මාරු කරගන්නේ. අපි දැන් මේකට කිසස් මික්ස් එකයි විපින් ක්‍රීම් මික්ස් එකයි දැම්මට පස්සේ අපිට මේක ලස්සනට එළියට ගන්න ගලව ගන්න අමාරු වෙයි කියන නිසා තමයි මම මෙන්න මේ විදිහට වෙනම ට්‍රේ එකකට මේක මාරු කරගත්තේ. ඉතින් ඔයාලටත් පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලගේ චොකලට් කේක් එක ට්‍රේ එකකට මාරු කරගන්න. එතකොට ඔයාලා කේක් එක කපන වෙලාවට ඔයාලට ගොඩක් ලේසියි ඒක. දැන් අපි මේ හදාගත්තු කිසස් මික්ස් එක මෙන්න මේ විදිහට චොකලට් කේක් එකට උඩින් දාගන්න. දැන් අපි මේ විදිහට කිසස් මික්ස් එක දැම්මට පස්සේ තවත් විනාඩි 20ක් විතර මේක අවන් එකේ බේක් කරගන්න ඕනේ. ඉතින් අපි කේක් එක අවන් එකේ බේක් වෙන අතරතුර විපින් ක්‍රීම් මික්ස් එක හදාගමු. ඒකට මම මේ විදිහට ෆ්‍රෙෂ් ක්‍රීම් මිලිලීටර් 150ක් අරගෙන තියෙනවා. මේක මෙන්න මේ විදිහට හොඳට බීට් කරගන්න. ඊට පස්සේ මම මේකට සීනි ග්‍රෑම් 40කුත් දාගන්නවා. දාලා මේක තවත් විනාඩි 2ක් විතර හොඳට බීට් කරගන්න.
මේ තියෙන අපි කිසස් මික්ස් එකත් එක්ක තවත් විනාඩි 20ක් විතර බේක් කරගෙන යන අපව චොකලට් කේක් එක මේක දැන් ඔගොල්ලෝ පැයක් විතර නිවෙන්න තියන්න ඕනේ නිවෙන්න තිබ්බට පස්සේ මෙන්න මේ විදිහට ලේස් පේපර් එකක් උඩින් කේක් එක මාරු කරගන්න එතකොට මේසිට යවනකොට හරිම ලස්සනයි මෙන්න මේ විදිහට ලේස් පේපර් එකක් උඩින් තියාගත්තාම මේ ලේස් පේපර්ස් ඔයාලට ඕන තරම් කේක් බොඩු ගන්න කඩවල් වලින් ගන්න පුළුවන් ඊට පස්සේ අපි අර හදාගත්ත විපින් ක්‍රීම් ටික මේ කේක් එක උඩින් මෙන්න මේ විදිහට හොඳට ගා ගන්න ඕනේ. හැබැයි හොඳට මතක තියාගන්න අපි මේ විපින් ක්‍රීම් එක ගාන්න කලින් මේ කේක් එක පැයක්වත් හොඳට කූල් කරලා ගන්න. එහෙම නැත්නම් මේ විපින් ක්‍රීම් ටික ඔක්කොම දිය වෙලා යන්න පුළුවන්. ඉතින් අපි මේ විපින් ක්‍රීම් ටික මෙන්න මේ විදිහට ගාගත්තට පස්සේ උඩින් මේකට අපිට පුළුවන් ස්ට්‍රෝබෙරි ටිකක් එහෙම නැත්නම් ස්ට්‍රෝබෙරි සෝස් එක දාගන්න පුළුවන්. මම නම් මෙන්න මේ විදිහට පොඩි පොඩි කෑලි වලට කපපු ස්ට්‍රෝබෙරිස් ටිකක් තමයි දාගන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේකට මම කලින් වීඩියෝ එකක් කරා ස්ට්‍රෝබෙරි සෝස් එක හදන හැටි. එන්නේ ඒ වගේ ස්ට්‍රෝබෙරි සෝස් එක හරි වෙනම පළතුරු වර්ගයකින් හදපු සෝස් එකක් උඩක් මෙන්න මේ විදිහට දාගන්න පුළුවන්. ඉතින් නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.